सुबह दवसक कब सिर दिनाट में अदत यू ट्रीमाल्ट्रिक यूट्यूब चैनल या गंबा डिस्ट्रिक्ट के सीडियो नगरे सरिसर में सिटने विटना जनप्रिय दावनी दापेदी कार्मिक मम सोया गया अभी बलमु ओहू समय कथा करला उगे आयतने संबंधी मुकद्द के अन्न पुलवां किया आई बोन आईबोन तमें में सीधुआ पलाते मोटरसाइकिल रेमन मोटर्स आए थे ने ऐतिहारु माँ में हंदुना दिन लेने में सीडी 125 बेनली मोड लेके टैबलेट का क्या ना थोड़ी विस्तार है पेन्ना ने किया दें ने थिंग ने टैबलेट के මේ සුද්ධ කරන්න යන විට මේක මේ ඩල්පම් මොඩල් කාබෙට එකක් මේක ස්ලයිඩ් මොඩල් කාබෙට ඩල්පම් මොඩල් කාබෙට වර්ග දෙකක් මේකෙන් තියෙනවා ඉතින් මේකෙන් ඩල්පම් මොඩල් එකේ කාබෙට එක ගොඩක් වෙලාවට මේ ඉක්මනින් පිකප් එක ගන්න අමාරුයි මොකද ඒක උලංගින් මේ තියෙන මේ නීඩල් එක එතනින් පටන් ගමුකෝ මේ නීටල් එක ප්ලොට් නීටල් එක මේ තියෙන්නේ මේන් ජෙට් එක මේන් ජෙට් එකේ සුද්ධ කරද්දි මේ ඇතුලේ ලයින් ඔක්කොම හොඳට සුද්ධ වෙන්න ඕන ඒ කියන්නේ මේවා බ්ලොක් වෙලා තිබුණොත් මේ මේකෙන් අර පෙට්‍රල් විදීමට බාධා ඇති වෙනවා මේ තියෙන්නේ ස්ලෝ ස්ලෝ ජෙට් එක මට පෙන්වලා දෙන්න මේ කාබ්‍රේටරේ අයිති බයිසිකලේ මොකද්ද කියලා මේකේ CD 125 බෙන්දි දැන් මේකේ මේක තමා මේ ඩල්ෆම් එක කොටස මේක තමයි ඩල්ෆම් එක මේක ගොඩාක් වෙලාවට මේක දැන් අපි ස්ලයිඩ් මොඩල් කාබෙට් එක ඉස්සෙන්නේ මෙතනින් ස්පින් එකක් තියෙනවා ඒ ස්පින් එක ඩල්ෆම් එක නෑ අපි තොටල් කරද්දී මෙයා ඉස්සෙන්නේ මේකෙන් දැන් මෙයාට මේ ඩල්ෆම් එක ඉස්සෙන්නේ මේ මේක ඇතුලෙන් වැකුම් ස්ටාර්ට් එකේදී ඇතුලට ඇදලා ගන්නවා මේ මේ සක්ෂන් සක්සන් සක් කරනකොට මෙයා ඇවිල්ලා මේ බැලුම මේක පිම්බෙනවා ඇතුලේදී මේ පිම්බිලා එතකොට තමයි උඩ එන්නේ අපි මෙතන මේ තියෙන ඇක්සලරේටර් එක අහුවෙන තැන මේ වැල්ව් එකක් තියෙනවා මේක මෙතනින් වහ ගන්නවා මෙතනින් තද කරගත්තම එයා ඔබාගෙන ඉන්නේ අපි මෙහෙම තොටල් කරපු ගමන් මේක මෙයා මෙතනින් හුලං ඇතුලට අරගෙන මෙයා ඇතුලෙන් මෙහෙම මේ කොටස පිම්බිලා තොටල් එක මෙතනින් ඇරපු ගමන් මේක පිම්බෙනවා මේක එල්ලලා තින්නේ ඒ වැකුමේ එකට තමයි මෙයා උඩ එන්නේ අපි මෙතනින් කොච්චර කළත් ස්ටාර්ට් එකේ හැටියට තමයි මේ රේස් වෙන හැටියට තමයි මෙයා ඉස්සෙන්නේ උඩට දැන් ස්ලයිඩ් මොඩල් එකේ එහෙම නෙමෙයි මේ කේබල් එකේ මුලට මෙතනටයි හයි වෙලා තියෙන්නේ මෙතනට හයි වෙලා තියෙනවා මේ කොටස නැහැ මෙන්න මේ කොටස නෑ මේ තියෙන්නේ ස්ලයිඩ් මොඩල් එක කියන එක ඉස්සෙන්නේ මේකෙන් කෙලින්ම කේබල් එක ඇවිල්ලා කේබල් එකෙන් තමයි අපි තොටල් කරද්දී මෙයා උඩ යට යන්නේ එතකොට මේක වැකුම් වෙලා එනවට වඩා ස්ලයිඩ් මොඩල් එකෙන් ඉක්මනින් පිකප් එකක් ගන්න පුළුවන්
මොකද අල්ලපු ගමන් ස්ලයිඩ් එක උඩ එනවනේ. දැන් උඩ එන්න දැන් මේ කාපට් එකේ නීටල් එක මේකෙන් වැහිලා තියෙනවනේ මේන් ජෙට් එකේ. එතකොට අපි ඇක්සලරේටර් කරන්න කරන්න මෙතන තියෙන එන්න එන්න දැන් මේ මහත වෙනකොට මෙහෙන් ජෙට් එකෙන් අදින පෙට්‍රල් ප්‍රමාණය මේක ඇතුලේ මේ මේ අඩු වෙනවා. අපි ඇක්සලරේට් කරන්න කරන්න මෙතන ඇතුලේ ප්‍රමාණය වැඩි වෙනවා. එතන මේකෙන් තමයි එන්ජින් එකට පෙට්‍රල් විදින්නේ. එතකොට අපි දැන් මේ ස්ලෝ ජෙට් එකෙන් වෙන්නේ මේක අපි ඇක්සලරේටර් එක අතහැරලා තිබ්බම එතකොට මේ ස්ලෝ ජෙට් එකෙන් තමයි එතකල් මේක මේ කාබ්‍රේටර් එක ඇතුළේ මිලිලීටර් 50ක් මේ චේම්බර් එක ඇතුළේ ස්ටොක් වෙලා තියෙනවා. එතකොට මේ මේ ප්‍රමාණයට වඩා ආවොත් තමයි රෝ ෆ්ලෝ වෙන්නේ. එතකොට දැන් ඇක්සලරේටර් එක මේන් ජෙට් එකෙන් අපි අල්ලන්න නැතුව තිබුණම මේ ස්ලෝ ජෙට් එක මේ පෙට්‍රල් එකේ මිලිලීටර් 50ක් කර යට වෙලානේ තියෙන්නේ. ඒ 50 මේකෙන් තමයි ස්ලෝ ජෙට් එකෙන් තමයි ඊට පස්සේ අයිඩ්ලින් වැඩ කරන්නේ. එතකොට මේවා අනිත් එක මේ ජෙට් ඇතුලේ සුද්ධ කරනකොට දැන් ගොඩාක් සමහර අය කාබට සුද්ධ කරනවා කියලා මේ පියන ගැලෙව්වා මේ රොඩු ටික හොල්ලලා හොල්ලලා වෙච්ච කෙරුවා එක්කෝ කටින් පිම්බා මොන හරි කළා තමයි කරන්නේ නෑ. ප්‍රධානම දේ මේක ඇතුලේ මේ තියෙනවා හරස් සිදුරු. මේ සිදුරු ඔක්කොම හොඳට සුද්ධ වෙන්න ඕන. සුද්ධ වෙලා තමයි මේක ආයේ නැවත හයි කරන්න ඕනේ. මේ තමයි මේ එයා ස්ක්‍රූ කියන්නේ එයා ඇඩ්ජස්ට්මන්ට් ඇනේ. මේකෙත් තියෙනවා මේ ඇතුලේ රබරින් එක. ගොඩාක් අය මේ රබරින් එක ගැන එච්චර සැලකිලිමත් භාවයක් දක්වන්නේ නැහැ. මොකද මෙතනට රබරින් එක අවශ්‍යම වෙනවා. මේකට රබරින් එක නොදැම්මොත් මෙන්න මේ තියෙන රබරින් එක. ඉතින් ඒක හරි කල්පනාවෙන් මේ රබරින් එකයි වොෂර් එකයි දෙකක් තියෙනවා. එතකොට සමහර වෙලාවට වොෂර් එක මේ නැති අවස්ථා තියෙනවා. ඔසර් එක තියෙන්නේ මේ කෙරවලට ස්පින් එකෙන් කැඩෙනවට. මෙතනින් දැන් මෙහෙම දැම්මා. මෙහෙම දාලා ඔසර් එක දාලා මේ රබර් එක. එතකොට මෙතනින් දැන් හුලං ලීක් වෙනව නැත්තම් මේ පොඩි පින් එකක් වගේ නේ තියෙන්නේ මෙතන. මේ පින් එක මේ හොඳට ඇතුල් වුණාම මේ ඇතුලේ තියෙන සිදුරක් තියෙනවා මෙතන. ඒ සිදුර මේක බහිනවා. එතකොට එයා වැහෙනවා. මේක එළියට ගන්න ගන්න තමයි එයා ඇරෙන්නේ. මේ එකට පෙට්‍රල් විතරක් නෙමෙයි හුලනුත් අවශ්‍යනේ එන්ජින් එකට ෆයරින් එකට. එතකොට මේකෙන් තමයි ඒක කරන්නේ. මම පොඩි බාධා කිරීමක් කරනවා. මේ මෙම වර්ගයේ ධාවනි ප්‍රදේ එක එක වර්ගයට ওই කාපරේටර් සාමාන්‍ය වෙනස් වෙනවද? ඔව් නෑ ඒක බෙන්ලි CD1252 මේ මොඩල් ඒ සියල්ලටම මේක හරි. ඔව් එතකොට දැන් අනිත් එක තමයි කාබ්‍රේට් එක. දැන් මේ කාබ්‍රේට් එකේ මේ මේ සම්පූර්ණ අවයව මේ සියල්ලම ගලවලා තින්නේ. එතකොට දැන් මේවල ඔය රේස් වෙන ලෙඩ වගේ ඇති වෙනෝනේ. මේ රේස් වෙන ලෙඩ ඇති වෙන්නේ ගොඩක් වෙලාවට. රේස් වෙනවා කියන්නේ මේ මේ ඩල්ෆන් මොඩල් එකේ වෙන දෙයක්. අපි ඇක්සිඩේට ඇල්ලපුවම රේස් වෙලා හැදිනව නැත්තම් රේස් වෙන්නේ නැහැ. ඒ වගේ දේවල් ඇති වෙනවා මේක. එතකොට මේක ඇතුළේ මේ තියෙන ඔක්සයිඩ් බැඳෙනවා. ඒ කියන්නේ බලය වැඩිපුර ලැබෙනවා. නෑ නෑ රේස් වෙනවා කියන්නේ දැන් මේ මේ තොටල් එක ඇතුළේදී මේ පුසක් බැඳෙනවා ඔක්සයිඩ් එක. ඒ ඔක්සයිඩ් එක බැඳනම ගොඩක් වෙලාවට දැන් මේ ස්ලයිඩ් එකෙන් ඉස්සෙන්නේ කේබල් එකකින් නෙමෙයිනේ. එතකොට වෙනවා මෙයාගේ ඇතුලේ මෙතන තියෙනවා මේ මෙතින් කලුවට බැඳිලා මේ එක මේ වෙලාවකට ටියුන් කරලා හැම සුද්ධ කරලා නොතිබුණා නම් මේ වගේ කුඩු වගේ මේ කාලයක් යනකොට බැඳෙනවා මේ තින්නේ කුඩු. එතකොට මෙයා අර වැකුම් එකෙන් හුලඟ ඉන්නේ උඩ යට යන්නේ. මෙයාගේ මේ හරිය නිතරම හොඳටම සුද්ධ කරද්දි හොඳටම සුද්ධ කරලා මේ තමයි මේක නැවත සවි කරන්න ඕනේ. දැන් මේ අර සාමාන්‍යයෙන් මේ කුඩු ගතිය තියෙනවනේ වැහි වෙලාවට සමා ගොඩක් වෙලාවට මේක රේස් වෙලා හිටින්නේ. ඒ වැහි වෙලාවේදී දැන් සමහර අය කරන දේ මේකට පෙට්‍රල් ටැංකියට ඔයිල් දානවා. පෙට්‍රල් ටැංකියට ඔයිල් දාපුවම ලෙඩේ නැතු වෙනවා. මේ ඔක්සයිඩ් බැඳෙන්නේ නැහැ නේදකොට. ඒක එච්චර නිතරම දාන්න හොඳ නැහැ එන්ජින් එකට මේ කාබන් බැඳෙනවා වැල් වල.
ඒකින්ද මේක හොඳට සුද්ධ කරලා මේක ඇතුලේ තියෙන මේ වෑල් එකේ කුණු තිබුණොත් තමයි ගොඩක් වෙලාවට මේ රේස් වෙලා හිටින්නේ මේක. මේ වෑල් එක මේ ගාම හොඳටම සුද්ධ කරලා තමයි හයි කරන්න. මේ තියෙන මේ වෑල් එකේ කුඩු මේ තියෙන ඒව ටික හොඳට සුද්ධ වෙන්න ඕන. හොඳට සුද්ධ වෙලා මේක හයි කරනකොට නැවතත් හයි කරනකොට මේ හොඳටම ක්ලීන් කරලා මම මේ පෙන්නන්නයි මේ මාදන්නේ. මේක ස්පින් එක දාලා ඊට පස්සේ මේක දාලා ඊට පස්සේ තමයි මේ වෑල් එක මෙතනට වදින්න. මෙතන සුද්ධ වුණාට පස්සේ මෙහෙම දාලා මේක හයි කරනවා. හයි කරලා දැන් මේක තමයි මේ වෑල් එකේ මේ ස්ලයිඩ් එකෙන් මේ ඇක්සියට කේබල් එකෙන් ඔබන්නේ මෙන්න මේ කෑල්ල මේ. ඕක ඔබපුවාම මෙයා යටට යනවා. අපි අල්ලගුවට පස්සේ මෙයා ඇතුලේ මේ වැකුම් එකෙන් උඩයට යන්නේ මේකෙන් තමයි. ඒතකොට මේ වෑල් එක ගැන හොඳටම සැලින්වත් මෙතන රොඩු ජරාව පිටින් සුද්ධ කරන්නේ නැතුව දැන් ගොඩක් අය මේක ගැන එච්චර අවධානයක් යොමු වෙන්නේ නැහැ. රේස් වෙන්නේ නැහැ කියලා රේස් වෙනවා කියලා එක එක දේවල් කෙරුවට මේක ඇතුළේ වෑල් එකෙන් තමයි ඒ ක්‍රියාව සම්පූර්ණ වෙන්නේ. ඉතින් මම ඒක මේ දැන් සම්පූර්ණයෙන්ම හයි කරනකොට නැවතත් පෙන්නන්න. ඒ කියන්නේ මේ ඔබ කියන විදිහට ඔබගේ දක්ෂ කාර්මිකයෙකු අතින් තමයි මේ දානපදින් අලුත් වැඩිය කටයුතු කරගන්න පුළුවන් වෙන්නේ. ඔව්. ඉතින් අත වශයෙන්ම ඔබගේ වටිනා කාලය අපි සමග මිඩංගු කළා. තව මොනවාද අවසාන වශයෙන් ඔබට කියන්න තියෙන්නේ? අපිට මට කියන්න තියෙන්නේ මෙහෙමයි. දැන් ගොඩාක් අය අපේ ගරාජ් එකට ඇවිල්ලා මේ පෙට්‍රල් වැඩ කිරීම සඳහා කියන්නේ ඒගොල්ලෝ මේ මොකද්ද මේ කාබ්ලට් එක සුද්ධ කර දෙන්න කියලා. නමුත් කාබ්ලට් එක සුද්ධ කරලා විතරක් මේ කාබ්ලට් එක විසුද්ධ කරලා විතරක් පෙට්‍රල් හොඳට වැඩ ගන්න බෑ. මොකද ටැපට් එයා ක්ලීනර් එතකොට ඒ සියලුම දේ බලපානවා. දැන් මේ කාබ්ලට් එක සුද්ධ කරලා මේ ජෙට් බ්ලොක් අනම් මනම් තිබුණොත් ඒකෙන් ඒ වෙනව මිසක් හොඳටම 100%ක් පෙට්‍රල් සදා ගන්න බෑ මේ කාබ්ලට් විතර සුද්ධ කරලා. ඉතින් හරියට පෙට්‍රල් වැඩ කරන්න හදා ගන්න සාමාන්‍යයෙන් CD ගියර් හතරේ බෙන්ලියක 40ක් පෙට්‍රල් වැඩ කරනවා අනිවාර්යයෙන්ම. ගියර් පහේ බෙන්ලියක නම් 45ක් අතරේ පෙට්‍රල් වැඩ කරනවා. ඉතින් කාබ්ලට් එක විතර සුද්ධ කරලා මේ ඒ ප්‍රතිඵලය ගන්න බෑ. කාබ්ලට් විතර සුද්ධ කරලා රේසන් එකක් නවත්තන්න පුළුවන්. එතකොට තව කරන්න පුළුවන් අපිට මේ මිස් එකක් හරි මොන හරි තියෙනවනම් අර ප්‍රධාන ටැපට් කාබ්ලටරේ සියල්ලම හරියට ඇජස් උන්න නැත්නම් බයිසිකලේ මේ නියම වැඩක් කරගන්න බැරුව යනවා. ඉතින් ගොඩක් ස්තුතියි ඔබගේ වටිනා කාලය මිඩම් කරලා මේ ප්‍රීමාල් ක්ලික් YouTube channel එක. ප්‍රීමාල් ක්ලික් YouTube channel එක මගින් ඔබ සමග කාර්මික දැනුම බෙදා හදා ගැනීමට ලැබීම ගැන මම ස්තුතිවන්ත වෙන අතර නැවතත් මම ඔබ සමග මේ ඉදිරියේදී මේ සමග තව මේ දැනුම බෙදා ගැනීමට මා කැමැත්තෙන් සිටින්නේ. නැවතත් හමු වෙනතුරු මා සමු ගන්නවා. ස්තුතියි.